අයිබෝන් හරිතේ හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මිනි මිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත පළපුරුදු අපරාධකාරයන් ගැන ජනපති කියන කතාව උරුදු අය එවන්න මොනවට පුරුදු අය හොරකමට පුරුදු අය කොඳු නැති නායකයන් ගැන හරිනි කියන කතාව කොල්ලක් නැති අයියක් නැති අය මේකේ ඉඳලා තියෙන්නේ රට ගැන දැක්මක් එක්කවත් නෙවෙයි සජිත්ගේ පැතුම කවුරු ජනාධිපති වුණත් මේ රටට නම් හානියක් සිදු නොවේවා අධ්‍යක්ෂ ඇති පුද්ගලයන්ව පාර්ලිමේන්තු එවන්න ඕනි කියලා පරාජිත දේශපාලන පක්ෂ අද නිතර පවසනවා මේ පරාජිත පිරිසට ඇත්තේ සොරකම් කිරීම හා වංචා කිරීම පිළිබඳ අධ්‍යක්ෂ පමණක් බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ ඔහු මේ බව පැවසුවේ ගාල්ලේ පැවති ජන රැලියකට එක් වෙමිනුයි එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගය සංවිධානය කරන ජන රැලි මාලාවේ තවත් එක් ජන රැලියක් ගාල්ලේදී පැවැත්වුණා ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි ඔබේ කතිරෙන් මෙරටේ ජනතාවගේ අනාගතය නිර්මාණය කරන්නට බාරගත් අපේ ආදරණීය සොඳුරු මිනිසා ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක සහෝදරයා දැඩි සහෝදරත්වයෙන් යුතුව ගාලු මහජන රැලිය වෙනුවෙන් ඉතාමත් උඩුසුමින් පිළිගනු ලබනවා පුරුදු අය එවන්නද මොනවට පුරුදු අයද හොරකමට පුරුදු අය දැන් බලන්න සාමාන්‍යයෙන් අපි හැමදෙනාම දන්නවා වාහනයක් ලියාපදිංචි කරන්න ඕන පාරේ දුවන්න ඒක අපේ රටේ නීතිය අඩුම තරමේ අපි ලියාපදිංචි කරපු වාහනයක අංක තහඩුව අපි දන්නේ නැතුව වැටුණත් අපි බයයි යන්න ඇයි ඒ ජනතාව නීතියට බයයි ජනතාව නීතියට ගරු කරනවා හැබැයි පාලකයෝ දැන් හම්බ වෙනවා අංක තහඩුත් නැති ලියාපදිංචි කරපුත් නැති එංගලන්තෙන් උස්සපු කාර් අන්න පළපුරුද්ද සමහර කාර් හම්බ වෙනවා දැන් මේ කෝටි ගණන් වටින වාහන හොදි කවුද රෑට ඇවිල්ලා මිදුල දාලා ගිහිල්ලා එනිසාද ඒගොල්ලෝ කියන පළපුරුද්ද එහෙම අය තමයි උසාවිය වලින් පණින්නේ කොහොමද හොරකම් කරලා බේරෙන්නේ කොහොමද අපරාධ කරලා කට්ටි පැන පැනින්නේ කොහොමද අන්න ඒ පිළිබඳව නම් අද්දකින් තියෙන අද කියන පළපුරුදු කතා ඒගොල්ලන්ට තියෙන්නේ නරක දේවල් වලට පුරුදු වැඩ පාර්ලිමේන්තුවට පීයෝරෙන් අරන් ගන්න පුළුවන් පුරුද්ද පාර්ලිමේන්තුවට මිරිස්කුඩු අරන් ගන්න පුළුවන් ඒකට පාර්ලිමේන්තුව සාමාන්‍යයෙන් ඇතුල් වෙනකොට සියල්ල පරීක්ෂාවට භාජනය කරනවා හැබැයි හොරෙන් පිහි අරගෙන එන්න පුළුවන් අන්න පුරුද්ද හොරෙන් මිරිස්කුඩු අරගෙන එන්න පුළුවන් අන්න පුරුද්ද පාර්ලිමේන්තුව පුටු වලින් ගහ ගන්න පුළුවන් අන්න පුරුද්ද පාර්ලිමේන්තුව සභාගර්භයේ මැද පෙරලගෙන එන එකිනෙකාට එනකොට ගන්න පුළුවන් අන්න පුරුද්ද පාර්ලිමේන්තුව ඉන්න ඇට මහජනගේ ධනේ කෝටි ප්‍රකොටි ගණන් නාස්ති කරන්න පුළුවන් අන්න පුරුද්ද තෙල් මිල ඉහළ යනකොට තෙල් ගාස්තු වැඩි කර ගන්න පුළුවන් විදුලි බිල ඉහළ යනකොට විදුලි ගාස්තු වැඩි කර ගන්න පුළුවන් කාර්යාල දීමනා කියලා අමතර සල්ලි ගන්න පුළුවන් කාර් පර්මිට් ගන්න පුළුවන් බාර් පර්මිට් ගන්න පුළුවන් අන්න පුරුද්ද අද හිටපු ජනාධිපතිතුමා කියලා තිනවා පුරුදු අය වණ්ඩලු ඉතින් පුරුදු අය ඕවට ජනාධිපතිවරණයෙන් පසු දේශපාලනයේ අත්හල නායකයන්ට තමන් ගැනවත් විශ්වාසයක් නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා මත්ද්‍රව්‍යයි පාතාලයයි නඩත්තු කළ දේශපාලන සංස්කෘතිය දැන් අවසන් කර ඇති බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ කොළන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමුණුයි සියයට තුන කියලා අපිට විහිළු කරා. ඒ අවස්ථාවේ වුණා අපි සටන අප යරගලය අතෑරියේ. බලන්න මේ වෙනකොට අනිත් පක්ෂ ජනාධිපතිවරණ ප්‍රතිඵල ආවා. පැය 24ක් යන්නේ ඉස්සෙල්ලා මේක අතෑරලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට තමන් ගැනවත් විශ්වාසයක් නැහැ. නැවත මේක ගොඩනගන්න ඕන කියලා උවමනාවක්වත් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ මේකේ ඉඳලා තියෙන්නේ රට ගැන යම් කිසි කැපවීමක් එක්කවත් රට ගැන දැක්මක් එක්කවත් නෙවෙයි. ඒව තිබ්බනම් මේ සටන අතාරින්නේ නැහැ. නමුත් බලන්න අද අද මේ පක්ෂවල භාගින භාගයක් අදුමට අරමේ තරඟ කරන්නවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේගොල්ලොද නායකයෝ. මේගොල්ලොන්ටද අපි අපේ රට මෙච්චර කාලයක් බාර දීලා හිටිය කියලා හිතනකොට මොකද්ද දැනෙන්නේ? ඒකෙම තේරෙනවා ඔවුන් කොච්චර පතු අදහසක් එක්කද ආකල්පයක් එක්කද දේශපාලනය කරලා තියෙන්නේ කියලා. කිසිම කොන්දක් නැති අයියක් නැති අය. අපිට අවශ්‍ය වෙන්නේ නොවැම්බර් මාසේ 14 මේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න. ඒ සුද්ධ කිරීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ වෙලා තියෙන්නේ. ඔවුන් තරගයටවත් එන්නේ නැති එකෙන් කොළඹ 7
ගම්වතුර ගලන මේවා විසඳන්න බැරි ප්‍රශ්න නෙවෙයි විසඳලා නැති ප්‍රශ්න මේ ප්‍රදේශයට තියෙන ලොකුම ප්‍රශ්නයක් ලොකුම තර්ජනයක් තමයි මත්ද්‍රව්‍ය නිසා ඇතිවලා තියෙන ප්‍රශ්න මත්ද්‍රව්‍ය පවත්වාගෙන යෑම සඳහා නිර්මාණය වෙලා තියෙන පාතාලය නිසා අද මුළු රටටම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා ජාතික ආරක්ෂාවට මේ වෙනකොට ලොකුම තර්ජනය බවට පත් වෙලා තියෙන්නේ මේ මත්ද්‍රව්‍යත් එක්ක සම්බන්ධ පාතාල ලෝකය ඒකත් නඩත්තු කරේ මෙතෙක් කල් හිටපු දේශපාලඥයන් ඒ දේශපාලන සංස්කෘතියට අපි තිතක් තියලා ඉවරයි නැවත ණයකෙවීමට 2033 තෙක් කල්ලාපාගත යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සඳහා IMF එක කැමැති කරවාගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ හෝමාගම පැවති ජන හමුවකට එක් වෙමනුයි. ඉලපින මහමැතිවරණය වෙනුවෙන් සමක ජන සංධානය සංවිධාන කළ තවත් ජන හමුවක් හෝමාගමදී පැවැත්ුණා. ඒ සමක ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්ුයි. දැන් නිර්මාණය වෙලා තිබෙන ජාතික ආරක්ෂක ප්‍රශ්නය තුල ඉතා ගන්නටවත් බෑ සංචාරක කර්මාන්තයට ඇති විය හැකි බලපෑම. මම නම් ශ්‍රී ලාංකිකයෙක් හැටියට ප්‍රාර්ථනා කරනවා කවුරු ජනාධිපති වුණත් මේ රටට නම් හානියක් සිදු නොවේවා කියලා. ඒ කියන්නේ කුහක දේශපාලනේ අනුගමනය නොකරන පුද්ගලෙක් හැටියට. මගේ ප්‍රාර්ථනාව එයයි. ලක්ෂ 220ක් අවුරුදු ගණනාවක් බැට කෑවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ බැට කෑවා. කොරෝනා කෝවිඩ් වලින් බැට කෑවා. බංකොලොත් භාවයෙන් බැට කෑවා. දැන් අලුත් ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් නිර්මාණය වෙලා බැරි වෙලාවත් ඒ තුලින් සංචාරක කර්මාන්තයට නරක බලපෑමක් ඇති වුණා. මම ප්‍රාර්ථනා කරනවා එසේ සිදු නොවේවා කියලා. බැරි වෙලාවත් ඇති වුණොත් කිනකින්වත් හිතන්න පුළුවන්ද අර පහුගිය රජයේ ජනාධිපතිතුමා එකඟ වුණු ණය ගෙවීමේ ක්‍රියාවලිය 2028 ආරම්භ කරන්න. ඇත්ත වශයෙන්ම බෑ. එහෙනම් මොකද්ද කළ යුත්තේ? ආපහු IMF එකත් එක්ක කතා කරලා අපි කියන්න ඕන හිටපු ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව රටේ ජනතාවට කරේ කරන්න පුළුවන් ලොකුම ලොකු ද්‍රෝහිකමක්. ණය ගෙවීමේ ක්‍රියාවලිය අර මීට පෙර IMF එක කියපු ආකාරය 2033 සිට ආරම්භ කරන්නට පුළුවන් වෙන විදිහට අපි IMF ගිවිස සංශෝධනය කරන්නට ඕනේ කියන ඒ පණිවිඩය අපි IMF එකට කියන්නට ඕනේ. තමා මැතිවරණයෙන් පරාජය වූ බවත් එය තමා පිළිගන්නා බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මීගමුව පැවති ජන රැලියකදී. ගම්පහ දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩරෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පවත්වන පළමු ජන රැලිය මීගමුවේදී පැවැත්වුණා. එහි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්ුයි. මට කියනවා වචන ටික බං කියන්නම්කෝ. පැරදුනා නම් ගෙදෙට්ට වෙලා ඉන්න කියලා. ඒ කියන්නේ මං පැරදුනා. ඉතින් මං පිළිගන්නවා. මං ජනාධිපතිවරණයට ආවා. මං ඡන්දෙ ඉල්ලුවා. බහුතරයක් මට ඡන්දෙ දුන්නේ නැහැ. ඉතින් මං පැරදිලා. ඒත් බහුතරයක් එතුමටත් දුන්නේ නැහැ නේ. 52ක් හම්බුනේ නේ. මොකද එතුමගේ මගේ වෙනස? මං බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති. එතුමටත් නැහැ මටත් නැහැ. අපි දෙන්නම එකට ඉන්නේ. මම අහන්නේ තුමා කියනවා මං දැන් ඒගොල්ලෝ කොනිටනවා කියලා. අයියෝ මං කොහොමද කොනිටන්නේ? රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජීවිතයේ අපිට ආදර්ශයට අරගෙන අපි නැවත මේ රට ගොඩනගන වැඩපිළිවෙල, මේ රටේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙල, මේ රටට නැවත නායකත්වය ලබා දෙන වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. එසමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.